උඹල කඩ ආනනයේ සහ දේශීය උඹල කඩ වලට නිසි මිලක් නොමැති කමින් දකුණු මුහුදු තීරය ආශ්‍රිත දේශීය උඹල කඩ නිෂ්පාදකයන් අසීරුතාවට පත්ව සිටිනවා. ඕනිල්ලා සිටින්නේ සහතික මිලක් යටතේ රජය විසින් උඹල කඩ මිලදීගෙන බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන ලෙසයි. දකුණු මුහුදු තීරයේ ආශ්‍රිත කුඩාවැල්ල කෝටගොඩ දෙවුන්දර ගන්දර යනාදී ගම්මානවල ජනතාව ස්වයං රැකියාවක් ලෙස උඹල කඩ නිෂ්පාදනයේ නිරත වෙනවා. මෙරින් මෙරට තුන නිෂ්පාදනය කරන උඹල කඩ පිට රටින් ආනයනය කරන උඹල කඩ වලට වඩා රසින් සහ ගුණාත්මක භාවයෙන් ඉහළ බව කර්මාන්තයේ නිරත වූවන් පෙන්වා දෙනවා. රටේකට වඩා නැවුම් ගතිය තියෙනවා. රටේකේ සමහර ඒවා ගුල්ලන් ගහපුව පවා රටින් එනවා. අපේ වයි එහෙම ගුල්ලන් ගහපුව අපි වෙළඳ පොළට දාන්නේ. එසේ ගුණාත්මක බවින් ඉහළ උඹල කඩ නිෂ්පාදනය කළත් සිය නිෂ්පාදන අලෙවි කරගත නොහැකි තත්වයක් මෙවන විට උද්ගත වී ඇතැයි ඔවුන් පවසනවා. අතරමැද ව්‍යාපාරිකයන් පැමිණලා මේක හුඟක් අනුමෝදන්ල ගන්නවා. ඒ රජයේ මේකට හරියට පාලන මිලක් එමේ ලැබුණා. පිට රටෙන් ගෙන්නන එකත් අපට හුඟක් බලපානවා. දැන් මේ දවස්වල මාල් ටිකක් වැඩි වෙනවා. ඔබට ඒ කාලේ රටින් ගෙන්නන එක නවත්තනෝ නම් වඩාත් හොඳයි කියලා හිතනවා මේ කාලය තුල. වත්මන් ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ දේශීය නිෂ්පාදකයා නගා සිටුවීම සඳහා වැඩි අවධානයක් යොමු ඇති පසුබිමක දේශීය උඹල කඩවලට සහතික මිලක් නියම කර නිෂ්පාදකයා නගා සිටුවීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන ලෙස මේ කර්මාන්තකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ පිට රටින් ගේන උඹල කඩ නවත්තලා මේ හොඳට නිෂ්පාදනය කරන උඹල කඩ මේ. ඉතින් ඒව අපේ රටේ ප්‍රජාවට බෙදා හරින්න හොඳ මිලක් නියම කරලා මේවා රජයෙන් මැදිහත් වෙලා මේ මිල දීගෙන මේ අයට සාධාරණ මිලක් ලබා දෙන්නේ කියලා තමයි ඉල්ලන්නේ. තවත් පුවත් කිහිපයක් දැන් කොළුපිටිය අධිආරක්ෂිත කලාපයක ඩ්‍රෝන යානාවක් පියසර කර වූ චීන ජාතිකයෙකු ගුවන් හමුදා විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ ඔට්ටු සුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පණික්කම්කුලම් ගම්මානයට පැමිණි වනාලියෙක් අදාළම ගෙවත්තක තිබූ ළිඳකට වැටී සිටි අතර පසුව වනජීවි නිලධාරීන් පැමිණ අදාළ වනාලියා ගොඩට ගැනීම සඳහා කටයුතු කළා. ඒ අතර ගම්පොළ දොළුව අමගස්තැන්න ප්‍රදේශයේ වත්තක අටවා තිබූ ගුලකට හසු වීමෙන් වයස වෘදු දෙකහමාරක් පමණ වන දිවියෙක් අද මිය ගොස් තිබුණා. පස්තර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මැටිගහතන ප්‍රදේශයේ බඩිරිඟු වගාවට පැතිරෙමින් නැති සේනා දළඹ විශේෂ මර්ධනයට දළඹ මර්ධන පරපෝෂිතයෙකු හඳුන්වා දී තිබෙනවා. ඒ උපලාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි පෙරදිනිය උද්‍යාන භෝග හා පරීක්ෂණ සංවර්ධන ආයතනයේ කීට විද්‍යාංශයේ විසින් ඉංගිනියාවල දීවර ගම්මානයේ සිටි වයස අවුරුදු 4ක ගැහණු දරුවෙක් අද අලුයම නාඳුනන පුද්ගලයෙකු විසින් පැහැරගෙන ගොස් තිබුණා. දරුවා සොයා සිදු කළ මෙහෙයුමකින් පසුව සිවිල් ආරක්ෂක බලකාය නිලධාරියෙකු විසින් අදාළ දරුවා සහ සැකකාර පුද්ගලයාව එම ප්‍රදේශයෙන්ම සොයාගෙන අද පස්වරුවේ පොලිසියට රැගෙන විත් බහර දී තිබෙනවා. පොලිසියයි ගමේ ජනතාව නිසායි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ගොඩක් තැන්කියු. ඒ හැමෝම එකතු වෙච්ච නිසා තමයි මගේ දරුවා ගන්න පුළුවන්නේ. समगिन अपगे प्रधान प्रवृत्ति प्रकाश्यादत निमाण पत्र सुप्रभात।